සීනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ තානියා ජගත්ගෙන් හොඳටම බැනුම් අහන හේතුවක් සම්බන්ධයෙන් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා ඇත්තටම මේ තානියා චාල්ස් බංගලාවට ආව ගමන්ම ප්‍රශ්න ටික කිව්වා මොකද චාල්ස්ට රට ඉන්න කම්ම කෝල් කරලා බංගලාව වෙන හැමදේම තානියා තමයි කියලා තියෙන්නේ ඒක චාල්ස් ජගත් එක්කත් කිව්වා ඒ වගේම ෂෙරින් අනිවාර්යෙන්ම චාල්ස් එක කිව්වානේ මේ හැමදේම බංගලාවේ තොරතුරු තානියා නේද කියන්නේ කියලා ඉතින් මේ වෙලාවේ ඇත්තටම චාල්ස් නිහඬව හිටියා මොකද ඇත්ත කතාව ඒක නිසා තානියා චාල්ස්ගේ පැත්ත අරගෙන චාල්ස්ට හැමදේම කියන්නේ එයාගේ වාසියට මොකද එයාට තවමත් ඕන කොහොම හරි චාල්ස් ලව්වා ජගත්ව මැරි කරන්න ඉතින් ඒ හින්දා ඒ දෙයට හොඳම කෙනා තමයි චාල්ස් එයාව රවට්ටගෙන ඉන්න පුළුවන්නේ චාල්ස් කොහොමත් වෙනද වගේම අදටත් තානියාටයි හෙක්ටර්ටයි රැවටිලා ඉන්න බව ගොඩක්ම අපිට පැහැදිලි. එයා හැමදාම හිතුවේ ඒ දෙන්න තමයි ඇත්ත කියන්නේ කියලා. ඒ අය වැරදි කරන බව කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ලොකු වැරදි වැටහීමක් තමයි ෂෙරින් ගැන චාල්ස්ගේ හිතේ තානියා ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ෂෙරින් මොන දේ කිව්වත් ඒ දේවල් චාල්ස් පිළිගන්නේ නැහැ. තානියා කියන දේ තමයි ඇත්තටම විශ්වාස කරන්නේ ඒ කියන්නේ පිළිගන්නේ ඉතින් කොහොම වුණත් ඉදිරියේදී මේ බංගලාවේ චාල්ස්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද එයා ජගත් එක්ක ටානියාගේ මැරේජ් එක ගැන කතා කරන්න යන්න ඉස්සර වෙලා ජගත් එක්ක සත්සරණි කතා කර කර ඉන්නවා ඔෆිස් එකේ ටානියා චාල්ස්ට පෙන්නනවා ඉතින් ඒ වෙලාවෙද්දී කතා කරන්න ගිය දේ නෙමේ ඇත්තටම කතා කරන්න උනේ සත්සරණි ගැන කේන්තියෙන් තමයි ඇත්තටම චාල්ස් කතා කරේ ඉතින් ජගත්ට කිව්වේ ඉක්මනින්ම ටානියාව මැරි කරන්න ඕන කියලා නැත්තන් මේ වැඩ කරන කට්ටිය ඔෆිස් එක ඇතුළට රින්ගන එක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඉතින් ඒ හින්දා ඇත්තටම මේ සිද්ධිය චාල්ස්ට කියලා තියෙන්නේ තානියා කියලා ජගත් දන්න හින්දා තානියාට දොස් කියනවා දන්න දෙයක් ගැන ඇත්තටම කියන්න බොරුවට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව අනිත් එක සත්සන්නි කිසිම වැරද්දක් කරේ නැහැ එයා ආවේ දරුවන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න ඒ වගේම අර සොයිල් වැඩ කරන එක බංගලාවේ නතර කරන්න කියන්න මොකද ඒකට දරුවන් හොඳටම බය වෙලා ඉන්න හින්දා ඉතින් තානියා ඒ ගැන බොරු වෙන්න එපා ඒ ගැන මම බලා ගන්නම් කියලා ඇත්තටම ජගත් චාල්ස් ඉස්සරහම ටානියාට හොඳටම බනිනවා ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් ටානියාත් එක්ක විවාහයක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ජගත් කියලා ජගත් ජගත්ටම කියා ගන්නවා ඉතින් කිසිම කෙනෙකුට එයාගේ ඒ තීරණේ ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා ඉතින් හිතාගෙන හොඳටම ටානියාට බැනලා එලව ගන්නවා ඉතින් චාල්ස්ටත් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ මෙතනදී ඉතින් ඔයාලට සුබ දවසක්